නෙවෙයි. වා හිතුවනේ දෙයක්. ඒ නිසා නෙමෙයි. වා දා දක්ෂ දරුවෙක් නෙවෙයි. එහෙම නින්දා නෙමෙයි සහ වාට දැන් චූටි දෙයක් උනේ අන්තිමට. ඒ නිසා නම් නෙවෙයි හොඳද? වා හොඳ ලස්සනට සින්දුව කිව්වා. සවාගේ වොයිස් එකත් ලස්සනයි. වාගේ හඳ ඇතුලේ ලොකු කැපැසිටි එකක් තියෙනවා කියලා අපිට පේනවා. හැබැයි ඉතින් මේ වේදිකාව ඇතුලේ චූටි තරඟයක් තියෙනවනේ පුතේ. ඉතින් ඒ නිසා චූටි චූටි දේවල් ඉතින් අපිට බලන්න වෙනවනේ. ඒ නිසායි නොහැරුනේ. හරිද? පුතේ ඔයාගේ විස්තර කියන්න, ඔයාගේ නම කියන්න, ඔයාගේ විස්තර. මගේ නම වෙනුකි ලෙහන්සා. මම කළුතර ඉඳලා ආවේ. මට අවුරුදු 12යි. පුතා සංගීතයට අමතරව තව මොනවද ඉගෙන ගන්නේ? ඉස්කෝලේ ක්‍රීඩා කරනවා. මොනවද? ඇත්ලටික්, යගුලිය දානවා. ආහා. ෂොට් එකක් දානවා නේද? ඒත් ඇත්ලටික්ස් මොනවද පුතේ කරන්නේ? රනින්. 100 මීටර්ස්ද කොහොමද? 100 මීටර්ස් කරනවා. ආයි. ඒතර වින් කරලා තියෙනවද ඔයා? ඔව් කෝච්. ඒ කියන්නේ ප්‍රොබ්ලම්. යාව දැක්කම පේනවා නේද? ඇත්තටම. ඔව්. හොඳ ඇත්ලීට් කෙනෙක් කියලා. ආ. Under 14 champion. 100 meters. Section. Ah, section. Okay. What is the province? School? Nope. All right. මං හිතන්නේ ඔයාගේ දැන් පුතා දැක්කහම තේරෙනවා ඔයාගේ තියෙන කොන්ෆිඩන්ට් එක කොහොමද කියන එක. ඉතින් තව චුට්ටක් හදාගෙන වොයිස් ටීන්ස් වලට එමුනේ. ටීන්ස් නේ පුළුවන්න්නේ ඊට පස්සේ නේද? රයිට්. ඉතින් අපි මේ කොන්ෆිඩන්ස් එකක් තියාගෙන තව ටිකක් ප්‍රැක්ටිස් කරලා හොඳ අනිවාර්යයෙන්ම මියුසික් අතාරින්න එපා. ඔයාට හොඳටම පුළුවන්. ඔයා එහෙනම් ප්‍රැක්ටිස් කරලා අනිවාර්යයෙන්ම ඒ තැනට යන්න ඕනේ. ඔයාට විශ් කරනවා පුතා. ඔයාට විශ් කරනවා. Thank you coach. කොහොමද මේ පර්ෆෝමන්ස් එක? මේ වගේ පර්ෆෝමන්සස් ටිකට්ටින් බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක මේ දැම්ම subscribe කරන්න.